පළාත් පාලන ආයතන පිහිටවීමේදී අල්ලස් ලබා දීම පිළිබඳවත් මේ වන විට පක්ෂ විපක්ෂ කණ්ඩායම් විවිධ චෝදනා එල්ල කරමින් සිටින්නේ. මේ අතර මීගමුව නගර සභාවත් විශේෂයි. මීගමුව මහනගර සභාවේ බහුතරය දිනාගත් එක්සත් ජාතික පක්ෂය පරාජය කරමින් පොදුජන පෙරමුණේ නගරාධිපති අපේක්ෂක දයාන් ලන්සා මහතා නගරාධිපති ලෙස තේරීපත් වුණා. ඒ පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ නගරාධිපති අපේක්ෂකයා වූ රොයිස් ප්‍රනාන්දු මහතා ඊයේ පළ කළ අදහස් වලට අද පොදුජන පෙරමුණේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ප්‍රතිචාර දැක්වුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලලිත් තෙන්සිල් එතුමා පිට කෙහෙදී අනිත් පස් දෙනාම කළු සල්ලි වලින් මුදලට ගත්තා. ඒක අපි නොබියව කියනවා. මොකද ඒකට හේතු සාධක තමයි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් නිමල් ලන්ස ඇතුළු කල්ලිය සල්ලි දෙනවා කියලා කතා කරපු පටිගත කිරීම අපි ගාව තියෙනවා. ඕන වෙලාවක ඉදිරිපත් කරන්න. මේ ඡන්දය පෑදිලිව විවෘත ඡන්දයක් අපි ඉල්ලුවේ. එතුමා තමයි රාජ ඡන්දයක් ඉල්ලුවේ. රාජ ඡන්දය ඉල්ලන අය තමයි සමාජට හොර වැඩ කරන්න පුළුවන්. ඒ නිසා මම එතුමාට කියනවා මේ ගරු මන්ත්‍රීවරුන්ගේ ඒ ගරුත්වය නැතිකරන්න තමන්ගේ පරාජය පිළිගන්නැතුව එක එක ප්‍රකාශ කරන්න එපා කියන එක මම මුලින්ම කියනවා. මහා බැංකු මංකොල්ලේදී අද වෙනකොට මුළු රටම දන්නවා කළු සල්ලි ගත්තේ කවුද කියලා. එක්සත් ජාතික පක්ෂයේ ඉන්න මැතිවරුන්ව ආරක්ෂා කරගන්න බැරි තරකට ගිහිල්ලා තියෙනවා එක්සත් ජාතික පක්ෂයට. ඒ වගේම කළු සල්ලි අද වෙනකොට දීලා පසුපලේ මන්ත්‍රීවරුන්ව ඩැහගන්න එක්සත් ජාතික පක්ෂයේ කුමන්ත්‍රණයක් කරනවා කියන විදිහට වෙනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂයට බහුතර බලයක් පැවති ගල්ල මහනගර සභාවේ නගරාධිපති ධූරය සඳහා පසුගියදා පැවති රහස් ඡන්දයෙන් වැඩි ඡන්ද 9කින් නගරාධිපති ධූරයට පත් වුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ ප්‍රියන්ත ගොඩගම සහබන්දු මහතායි. ඒ පිළිබඳව ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල සභාපති අමාත්‍ය වජිරාභේවර්ධන මහතා අද නිවේදනයක් නිකුත් කළා. එම නිවේදනයෙන් ඔහු පවසන්නේ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ ජයග්‍රහණය පවා දුන් සියලු දෙනාට එරෙහිව පක්ෂයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බවයි. තමා මේ පිළිබඳව පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කර ඇතැයිද එම නිවේදනයේ සඳහන්. එක්සත් ජාතික පක්ෂ නගරාධිපතිවරයෙකු තොරපත් කර ගැනීමේ අපේක්ෂාවෙන් ඡන්දය ලබා දුන් පාක්ෂිකයන්ගේ මතය කිහිප දෙනෙකු විසින් මෙලෙස මුදලට පාවා දීම අනුමත කළ නොහැකි බව ඔහු සිය නිවේදනයෙන් පෙන්වා දී තිබෙනවා. අමාත්‍යවරයා පක්ෂයේ කරුණක් සම්බන්ධයෙන් මෙලෙස නිවේදනයක් නිකුත් කිරීම සඳහා සුදේශ කටයුතු අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂය යොදා ගැනීම යුක්ති සහගතද ජනතා අවධානය පිණිසයි.